කොයිතරම් වයසට ගියත් ඇඟපත දුර්වල වුණත් ලිංගිකත්වයේ සම්බන්ධයෙන් පිරිමින්ට තියෙන ආසාව ඉවර වෙන්නේ නැහැ කියලා අපි කලින් වීඩියෝ එකක සාකච්ඡා කළා. ලිංගික සතුට කියන එකට පිරිමියෙකුගේ ජීවිතේ පුදුම ඉඩක් විතරක් නෙවෙයි, එයාලා දවස ගානෙම වෙනස් නැවුම් ලිංගික අත්දැකීම් විඳින්න පුදුමසයි. ඒ කියන්නේ හැමදාම එකම විදිහට ලිංගිකව එකතු වෙන්න නැතුව දවස ගානෙ වෙනස් වෙන්න පිරිමියාසයි. ඉතින් පිරිමි අය ගොඩක් සහභාගී කරගෙන පවත්වපු සමීක්ෂණයකින් පිරිමි අය වැඩියෙන්ම කැමති ලිංගික ඉරියව් මොනවද කියලා අනාවරණය කරගත්තා. ඔබත් ඔබේ සැමියාව ගොඩක් සතුරු කරලා පිස්සු වට්ටන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් රැඳී ඉන්න. ඒ ඉරියව්වට පිරිමි ආස ඇයි කියලාත් මීටර යපි වාට කියනවා. ඉතින් රැඳෙන්න මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම. මොනවාද මේ ලිංගික ක්‍රියාව කියන්නේ? මූලිකවම කිව්වොත් දෙන්නෙක් ලිංගික සතුට ලබා ගන්න සිදු කරන ක්‍රියාකාරකම් කරන විදියට කරන ක්‍රමයට තමයි ලිංගික ක්‍රියාවක් කියන්නේ. සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාව 300කට ආසන්න ප්‍රමාණයක් දැනට ලෝකෙ මිනිස්සු ගැහණු අතරේ සිද්ධ වෙනවා. ඒ හැම ක්‍රියාවක්ම හැමෝටම හදා බලන්න බැරි වුණත් ඔබ දෙදෙනාට වඩාත්ම සුදුසු එයා වැඩියෙන්ම කැමති ක්‍රියාව හොයාගන්න ඔබට පුළුවන්. අපි මේ කරන්නේ ඒකට ලොකු උදව්වක්. මුලින්ම කතා කරමු ලෝක වැඩියෙන්ම ලිංගික හැසිරීම් සිද්ධ වෙන මිෂනරි ඉරියව්ව ගැන. බහුතරයක් අයගේ ජීවිතයේ මුල්ම ලිංගික ඉරියව්ව වුණේ මේක. ගැහණු කෙනා උඩහතර වැතිරිලා දෙපා විහිදුවාගෙන ඉද්දි පිරිමි කෙනා ඇයගේ ඇඟ මත මුලින් වැතිරිලා ශිෂ්‍යනි ඇතුල් කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. සමහර ඉරියව් වලට ශාරීරික යෝග්‍යතාවය ඕනි වුණත් මේ ක්‍රමය ඕනි කෙනෙක්ට පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් ඇයි පිරිමි මේකට මෙච්චර මාස මෙතනදී සම්පූර්ණයෙන් පාලනය තියෙන පිරිමි කෙනා කියතියි හොඳ පළපුරුදු ගැහණු කෙනෙක් නම් එයාට පුළුවන් පිරිමි කෙනාගේ ඉනෙන් සපෝට් එකක් දීලා වේගය අඩුපටි කරන්න. මෙතනදී පිරිමියාට තමන්ගේ පහරට සාපේක්ෂව කාන්තාවන්ගේ පියයුරු ගැස්ම කාර්ය බලා ගන්න පුළුවන්. ඇයිගේ මූණේ හැඟීම් නිරීක්ෂණය කරන්න පුළුවන්. අවශ්‍ය නම් චුට්ටක් නතර වෙලා පොඩ්ඩක් නැමිලා ඇගේ තොල්, කම්මුල්, බෙල්ල පියයුරු සිප ගන්න පුළුවන්. මේ හින්දා ගොඩක් පිරිමි මේ ක්‍රමයට හරිම කැමති. මේක ඇයි ලෝකෙ වැඩියෙන්ම කරන ක්‍රමය වුනේ? ඔයාලා දන්නවා ලංකාව ඇතුළු ලෝකෙ ගොඩක් රටවල් බටහිර අධිරාජ්‍යයට යටත් වෙලා හිටියා කියලා. ඉතින් ඒ වෙද්දී ආසියාතික සහ අනෙක් රටවල ජනතාවගේ කැමැතිම ඉරියාව වුණේ අපි දැන් ඩොගි ස්ටයිල් කියන ක්‍රමය. ඩොගි විතරක් නෙවෙයි කාමසූත්‍රයේ වගේ පොත් ලියවිලා ප්‍රසිද්ධ වෙන්න තරම් එකිනෙකට වෙනස් පුදුමාකාර ලිංගික ඉරියව් ඒ කාලේ තිබිලා තියෙනවා. වික්ටෝරියානු සංස්කෘතිය තුළ මේ ඉරියව් හරි අශෝභනයි, අශ්ලීලයි කියලා නම් කරලා මිනිස්සුන්ට මේ කලින් කිව්වා මිෂනරි ඉරියව්වෙන් ඉන්න කියලා බලකලා. අන්න එහෙමයි මේ ක්‍රමය ලෝකෙ මෙච්චර දුරට පැතිරුනේ. එහෙනම් මීළඟට බලමු එය රට පැටින්නෙන්න කලින් තිබ්බ කියන ඩොගි ස්ටයිල් එක ගැන. මෙතනදී බිම හෝ ඇඳි කාන්තාව දන ගහලා වැලමිටෙත් බිම තියාගෙන හරියට ඩොගි කෙනෙක් වගේ ඉන්නවා. එයාගේ පිටිපස්සේ තට්ටම් අතරින් යෝනි විවරය සම්පූර්ණයෙන්ම එළියට නිරාවරණය වෙනවා. මෙතනදී සහකරු වසිරස්ව හිටගෙන ශිෂ්‍යණිය ඇතුළු කරනවා. ඇයි මේකට පිරිමි මෙච්චර කැමති? ඔයාලා දන්නවා පිරිමි ස්වභාවයෙන්ම කාන්තාව යටත් කරගන්න කැමති. මේ ඉරියව්වේදී කාන්තාව සම්පූර්ණයෙන්ම පිරිමියට යටත් වෙනවා වගේම ශරීර ප්‍රකාශන දර්ශනියක්ද ඇතුළත් වෙනවා. ඇයට අත්කකුල් හොලවන්න බෑ. ලිංගික ක්‍රියාවේ සම්පූර්ණ පාලනය පිරිමියාටයි. ඒ වගේම ශිෂ්‍යණිය සම්පූර්ණයෙන්ම යෝනිය තුළට ගිල්වන්න මේ ක්‍රමයෙන් පුළුවන් නිසා සහකරුට තමන්ගේ ශිෂ්‍යණිය හැම අංශුවක්ම සංවේදනය කරගන්න ලැබෙනවා. ඉතින් ඇයි ගැහණු මේ ක්‍රමයට මෙච්චර මාස? අපි කලින් වීඩියෝ වල ජී ස්පොට් ගැන කතා වුණා. ඒ කියන්නේ කාන්තාවගේ යෝනිය ඇතුලේ තියෙන අතිශය සංවේදී කලාපය. මෙතන උත්තේජනය කරලා දිය විදුමක් වුණත් කරන්න පුළුවන් කියලා අපි පැහැදිලි කළා. මෙන්න මේ ඩොගි ස්ටයිල් එකේදී ඒ ජී ස්පොට් එක කෙලින්ම තෙරපීමකට ලක් වෙලා කාන්තාව හරි ප්‍රබල විදිහට සුරාන්තය ලබනවා. අශ්වයෙක් පිටේ යන කවුගර්ල් කෙනෙකුට පිරිමි කොච්චර ආසද කියලා ඔබ දන්නවද? මේ ක්‍රමයේම අනුකොටස් දෙකයි. මේ දෙකටම පුළුවන් පිරිමියෙක්ම හැම අතින්ම පිස්සු වට්ටන්න. කොහොමද කියලා මම සරලව කියන්න. කවුගර්ල් ඉරියව්වේදී පිරිමියා ඉන්නේ උඩහතට වැතිරිලා කාන්තාව ඔහුගේ ඉන දෙපැත්තෙන්ම කකුල් තියාගෙන ශිෂ්‍යනි කෙලින්ම යෝනිය තුළට ඇතුල් වෙන විදිහට ඔහුමත වාඩි වෙනවා. මූලිකම හැඳින්වීම මෙහෙමයි. හැබැයි කාන්තාව වාඩි වෙද්දී පිරිමියාගේ මූණ පැත්තට මූණ දාලා වාඩි වීමයි පිරිමියාට පිටුපා වාඩි වීමයි කියලා අනුකොටස් දෙකකට බෙදෙනවා. දෙකේ සංවේද දෙවිදියා. මේ ක්‍රමයේදී සම්පූර්ණයෙන්ම ලිංගික ක්‍රියාව පාලනය කරන්නේ කාන්තාව. අශ්වයෙක් දුවද්දි අසරුව උඩ පහළ ගැස්සනවා වගේ කාන්තාවට පුළුවන් තමන්ගේ ශරීරය සහකරුගේ සිරුර මත නලවන්න. අශ්වය වේගෙන් යද්දි වේගෙන්, හිමින් යද්දි හිමින් වගේ ඇයට මෙතනදී වේගය පාලනය කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඔයා හොඳ පළපුරුදු අශ්වයෙක් නම්, හොඳ ශාරීරික යෝග්‍යතාවක් තියෙනවා නම් ඔයාගේ ඉන ක්‍රියාත්මක කරලා කවුගර්ල්ට පහර දෙන්න ඔයාට පුළුවන්.
ඉතින් නැයි පිරිමි මේකට මෙච්චර කැමති මුලින්ම ගමක මුහුණට මුහුණ ක්‍රමය සහකරු ඇඳේ හාන්සි වෙලා ඉtti ඔහුගේ ශිෂ්‍යනේ උත්තේජනය වෙtti ඇයිගේ මුළු නිරුවත් උඩුකයම ඔහු ඉදිරිය ලතාවකට චලනය වනම පිරිමි ස්වභාවයෙන්ම ඇස පිනවන්න කැමති නිසා මේ අනභිභවනීය දර්ශනය ඔහුව මත් කරනවා ඒ අතරේ කාන්තාව සුරාන්තිය ලැබුවොත් ඇය ඉදිරියට නැඹුරු වෙලා ඔහුව සිප ගන්නවා ඉතින් මේ ක්‍රමේ එපා කියන පිරිමි ඉන්නවා කියලා ඔබ හිතනවද දෙවනි ක්‍රමේ රිවර්ස් කවුගල් මෙතනදිත් කලින් වගේමයි කාන්තාවගේ පිටුපස ශරීරය තට්ටම් ඉන මේ ඔක්කොම ඔහුගේ ඇස් ඉදිරියේ තාලෙට චලනය වෙtti ඒ අතරේ කාන්තාව ශිෂ්‍යනිය ඇගේ මුළු ශරීරයේම බර යොදලා උත්තේජනය කරත්ටි කවුද ඉතින් අකමැති වෙන්නේ හදිසි ඇඳකට යාගන්න වෙලාව මදි අවස්ථාවක ඒත් ඉතින් නොකරම බැරි විදිහ ලිංගක පිබිදීමක් ඇති වුණොත් ඔයා තෝරගන්න නිරියව මොකද්ද මේ වගේ වෙලාවට තමයි ස්ටෑන්ඩ් අප් පොසිෂන් එක තියෙන්නේ මෙතනත් ක්‍රම දෙකයි එකක් තමයි දෙන්නම හිටගෙන ඉන්න ඉරියව්ව මෙතනදි කාන්තාව බිත්තියකට වගේ හේත්තු කරලා ඇගේ එක පාදයක් තරමක් උස ඒ කියන්නේ අඩියක් වගේ උසින් තියන්න පුළුවන් නම් වැඩි මාරම ලේසි දෙවනි ක්‍රමයේ තමයි කාන්තාව මේසයක් වගේ තැනක ඉඳවලා දෙපා ඈඩ් කරාට පස්සේ ලිංගික ප්‍රවේශය සිදු කරන එක ඉතින් හදිසි වෙලාවක්ම වෙන්න ඕනේ නෑ හදිසි නැතුව නිවි හැනහෙල්ල වුණත් මේක අත්හදා බලන්න පුළුවන් මොකද මේකට පිරිමි මෙච්චරම කැමති මෙතනදිත් ලිංගික ක්‍රියාව පාලනය කරන සම්පූර්ණම බලය ලැබෙන්නේ පිරිමියට ඒ වගේම දෙදෙනාටම පුළුවන් උඩු කයවල් සම්පූර්ණයෙන් එකිනෙකාට තෙරපවලා හොඳ ලෙන්ගත හෘදයාංගම මොහොතක් ගෙවන්න ඒ වගේම තමයි ඇය ඔහුව වැළඳගෙන ඔහුගේ උරහිස උඩින් ඇයගේ මුහුණ තිබ්බම ඇයගේ හුස්මවල පහස ඇගේ සියුම් කේන්දරිලි මේ ඔක්කොම සියුම්ව ග්‍රහණය කරගන්න අවස්ථාව සහකටට ලැබෙනවා ඉතින් කොයි පිරිමියද එහෙම මොහොතක් එපා කියන්නේ ඊළඟට කියන්නේ වැඩියම පිරිසක් අත්හදා බලන්නේ නැති ඒත් එක පාරක් කරොත් අනිවාර්යෙන් ඇප්පෙහි වෙන ස්පොනින් නිරියව ගැන ඕ හැන්ද ආකාරය කියලා තමයි මේකට තේරෙන සරල සිංහලෙන් කියන්නේ ඔය දෙන්න තුරුල් වෙලා ආදරණීය මොහොතකෙන පිබිදීමකදි කරන්න පුළුවන් හරිම ආදරණීය ක්‍රමයක් තමයි මේ ඇය මොනින් හැරිලා ඇලකට හාන්සි වෙලා ඉද්දි සහකරුවා ඇගේ පිටුපසින් ඇයව වැළඳ ගන්නෝනේ එහිදී ඇය පාදයක් ඔසවලා ඇයට ඔහුට මාර්ගය සැකසා දුන්නම ඔහුට පුළුවන් පිටුපස්සෙන් නිදහසේ තමන්ගේ කාර්යය කරන්න මේ ක්‍රමයේ හරිම ආදරණීයයි ඒ වගේම පිරිමියට පුළුවන් තමන්ගේ නිදහස් අත්වලින් ඇත්තිතරම් මැගේ පියුරු දීපණය කරන්න විශේෂම දේ තමයි කාන්තාවට පුළුවන් ඇගේ අත්වලින් තමන්ගේම බමණිය උත්තේජනය කරන්න ඉතින් ක්‍රම දෙකකින් සංවේදන ලැබිත් කාන්තාව උප්පරිමයට තෘප්තිමත් වෙනවා ශුනික මෝචනයේ තියෙන බොහෝ පිරිමින්ට මේ ක්‍රමයෙන් හොඳ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් නිසා පිරිමි කැමති විදියව අතරට ස්පෝනින් පොසිෂන් එකත් අයිති වෙනවා නාගයන්ගේ රමණය හරිම සුන්දරයිනේ මොකද ඒ දෙන්න පුදුම විදිහට එකිනෙකාව වෙලෙනවා ඉතින් එයා එක්ක නාගයෝ දෙන්නෙක් වගේ වෙලෙන්න කැමතිද මෙන්න ක්‍රමේ සහකරු කකුල් ඉස්සරහට දික් කරගෙන ඇඳේ වාඩි වෙලා ඉtti ඇය ඔහුගේ ශිෂ්‍යනේ යෝනියට ඇතුල් වෙන විදිහ ඔහුගේ උකුල මත ඉඳ ගන්නවා ඇගේ දෙපා ඔහුගේ ඉන දෙපැත්තෙන් දාලා අත්වලින් වගේම කකුල් වලිනුත් එකිනෙකාව ආදරෙන් වෙලා ගන්නවා මේ ක්‍රමය ලෝටස් පොසිෂන් කියලා තමයි හඳුන්වන්නේ සහකාරියගේ ඇඟේ බරට ශිෂ්‍යනේ ඇගේ සිරුර තුලටම කිඳා බහිනවා. කලින් වගේම දෙන්නගේම හැඟීම් දෙන්නටම පේනවා. ඇගේ පියයුරු ඔහුගේ පපුවට තෙරපෙනවා. ඇය මෘදු විදිහට බඳ චලනය කරද්දී පුරුෂ ලිංගයේ හැම අංශුවක්ම රිද්මයානුකූල උත්තේජනය වෙලා දෙදෙනටම උප්පරිමයෙන් ආශාවදේ ලැබෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ ක්‍රමත් හදා බලන්න. මිනිස් ජීවිතයේ අපිට නොමිල ලැබෙන ඒ අනගී භවනීය තෘප්තිය ඒකාකාරීව නිරස කරගන්න නැතුව ජීවිතේ විඳින්න ආරාධනා කරන ගමන් මීටරේ අපිවත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා සුබ දවසක්